ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල සමගි ජනබලවේගයේ සහ දෙමළ ජාතික සංධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානතාවයක් තියෙනවා අගමැති කියයි එළවලු ගොවීන්ගේ අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බවට ජනපතිගෙන් පොරොන්දුවක් වත්මන් ආණ්ඩුව කොරෝනා වෛරසය පාලනය නොකිරීම හේතුවෙන් රැකියා අහිමි වීමේ තත්ත්වයක් උත්ගත වෙලා එජාප නායක හිටපු අගමැති රනිල් කියයි එළවලු ගොවීන්ගේ අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණින් මහමැතිවරණයට තරඟ කෙරෙනු ලබන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්ුණා රිකිල්ල ගස්කඩ ප්‍රදේශයේ ජන හමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා එමෙන්ම වලපනේ නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා සහභාගී වුණා. ගොවියට අඩුම මිල තමයි ජනාධිපතිවරයාට. ඊළඟට ජනාධිපතිතුමනි දැන් මේ ගොවියන්ට ගැටලුවක් තියෙනවා. දැන් මේ බැංකුවේදී ණය නිකුත් කිරීමේදී ගොවියන්ට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කේක තියෙනවා. බැංකු ශාඛා තියෙනවද මෙහෙ? මෙහෙ තියෙනවා ජනාධිපතිතුමනි. දෙන්නේ නැද්ද ණය? ඒ කට්ටිය දෙන්නේ නැහැ. දැන් ගොඩක් දුරට දැන් පහුගිය කල්ලේ අයහපත් අර කාල විපත්තියට වුණානේ ගොවියෝ. සමහරක සමස්තයක් ඇතුළේ ගොවියෝ වැඩි හරියක් ණය තියෙන ජනාධිපතිතුමනි. ඉතින් බැංකුවේ එහෙම ක්‍රමවේදයක් නැහැ. එහෙම බෑ කියලා ඉතින් ගොවියෝ ගොඩක් අමාරු වෙටලා ඉන්නවා ජනාධිපතිතුමනි. කඳපොළ අලුතින් නිදවන පොළ භූමියේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව මහත් හර්ෂයෙන් යුතුව පිළිගනු ලැබුවා. ඉන්නතරව ජනාධිපතිවරයා නුවරඑළිය ග්‍රෙගරි පැව අසන්නේ ජන හමුවක් සඳහාද සහභාගී වුණා. නුවරඑළිය ස්ට්‍රෝබෙරි හැදිනවා. අපිට ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆොටෝ ස්ටේෂන් එකේ කියමුකෝ ලක්ෂ 5ක් විතර ගැවසෙන තැනක අපිට පැක් 1000ක් විකුණන එක මහදයක් නෙමෙයිනේ. ඒතකොට මේ පැක් 1000න් අපිට ලාභ ගත්ත හැකි රුපියල් 50000ක්. එතකොට මේ කාන්තාවට කියන ජීවත් වෙන්න ඔබතුමාගේ රැකියාව එපා අපි සෑර රැකියාවට අවස්ථාව இல்ல නැහැ අපිට දෙන්න. සමගි ජනබලවේගයේ සහ දෙමළ ජාතික සංධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානතාවයක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තෙල්ගනිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මේ අතර අග්‍රාමාත්‍යවරයා උඩුතුම්පර ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සහභාගී වුණා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් නුවර උඩුතුම්බර ප්‍රදේශයේ දී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. 2015 පස්සේ ඇතිවෙච්ච රජය සංවර්ධනය අත්ති දෙව්වා. විශේෂම නුවර යන අධිවේගී මාර්ගයේ අපේ කාලේ පටන් ගත්තා. කරුමෙට අපි පරාදුනායින් පස්සේ ඒ කට්ටියට නුවර අමතක වුණා. සමහර මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත්තු දීලා ඉතින් ඒ මන්ත්‍රීවරු කොටස් තමයි දැන් හදන්න තියෙන්නේ. එයාලා ප්‍රමාද කරලා තියෙනවා. දැන් ඒකත් හදලා ඉවර කරලා මම හිතන්නේ තයික් මනින් අනිත් නුවර පාර ආරම්භ වෙනවා. බැංකුවකින් ණයක් ලබා ගැනීමට යම් කර්මාන්තයක් ආරම්භ කිරීමට නම් විශේෂ වැඩපිළිවෙලක් සකස් විය යුතු තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඊින්ද බැංකුවලටත් මහ බැංකුවෙන් උපදෙස් ලැබිය යුතුයි. වඩාත් සරල ක්‍රමවේදයක් අනුගමනය කර මේ කාන්තාවන්ට විශේෂ වැඩසටහනක් තා ණය මුදලක් තමන්ගේ සංවර්ධන කටයුතු ස්වයන් රැකියා ආරම්භ කරන්නට අර්බන්ත ආරම්භ කරන්නට ලබා දීම පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි රැකියා අවස්ථාවන් නැති වෙන විදිහේ වැඩපිළිවෙළ කර්මාන්ත ඒ වගේම විනත් යෝජනා ක්‍රම අපි ආරම්භ කරනවා. අද ඒ තුල තමයි රැකියා අවස්ථාවන් අපි ඇති කරන්නේ. අද අපි උපාධිධාරි ආපු ගමම ජනාධිපතිවරයා කියව උපාධිධාරි සියලු දෙනාටම රැකියා දෙන්න ඕන කියලා. අපි දුන්නා මැතිවරණ නීති අනුව කොමිසම එක తాවකාලිකව ඔවුන්ට වැඩ දෙන්න එපා ගෙදරට වෙලා ඉන්නේ කියලා. කොහොම සාරිස්තුමා. ඉතින් ඒකට ගරු කරලා යාලා ගෙදර ඉන්නවා. හැබැයි පඩිය ලැබෙනවා මං හිතන්නේ සමහරුන්ට.
වැඩ බාරගත් අය ඉස්සෙල්ලා ගිහිල්ලා මම හිතන්නේ පළවෙනි වතාවට රැකියා ලක්ෂයක් එක පෑම් පාරෙන් ලැබෙන එකම අවස්ථාව මේ අවස්ථාවයි කියලා තමුන්වන්සලට මතක් කරන්න රට තුල සංවර්ධනය කිරීම අපි තායික්මනින් වේගවත්ව මෙත්‍රේ ඔහුගේ ප්‍රතිපත්ති මාලාවත් තියෙන්නේ ප්‍රතිපත්ති මාලාවත් අතර සමානතාවයක් තියෙනවා කියන එකයි අපි කියන්නේ. ඒ නිසා මේවා පිළිබඳව අවබෝධයකින් යුක්තව අපි කටයුතු කරන්න ඕනේ කියන එක අපි මතක් කරන්න ඕනේ. තම රජයක් යටතේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන බව සමග ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් සමකි ජනබල වේගයේ ත්‍රිනිකායික භික්ෂු පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංඝ සමුළුව කොළඹ දීප වැතුණා මෙම සමුළුව සමකි ජනබල වේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සියම් මහ නිකායේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක අරම ධම්මතිලක නායක හිමියන්ගේ මූලාසනෙන් සමකි ජනබල වේගයේ ත්‍රිනිකායික භික්ෂු පෙරමුණේ අනුශාසක සභාපති පිළියන්දල සංකල්ප විහාරයේ විහාරාධිපති පූජ්‍ය උග්ගොඩ ධම්මිඳ හිමියන් සහ සමකි ජනබල වේගයේ ත්‍රිනිකායික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ එම පෙරමුණේ ජාතික සංවිධායක දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී දැරණියගල ශ්‍රී ග්‍රාමබෝධි විහාරාධිපති පූජ්‍ය කෝට්ටේ විදුරකිත්ති හිමියන්ගේ සංවිධානයෙන් සිදු කෙරුණා. ලොකුට කතා කරා. මම වගකීමෙන් කියන්නට කැමතියි. සංස්කෘතික අරමුදලේ අරමුදල් සියල්ලක්ම අපේ යොමු කර තිබෙන්නේ ආගමික සිද්ධාස්ථාන සංවර්ධනය කිරීමට ඒ වගේම සිද්ධාස්ථාන සංවර්ධනය කිරීමේදී මේ රාජ්‍ය ආයතන හරහා එම වැඩ කටයුතු කිරීම මොනම ආකාරයකින්වත් අපි වෙනත් වැඩ කටයුතු වලට ආගමික නොවන වැඩ කටයුතු වලට සංස්කෘතික නොවන වැඩ කටයුතු වලට එක රුපියලක්වත් වැය කරලා නැහැ මම ලෑස්ති ඕනම අවස්ථාවක කවුරු හරි ප්‍රශ්න කරනවා නම් වසරක පමණ කාලයක් තුල සංස්කෘතික අමාත්‍යංශයේ නායකත්වයෙන් සංස්කෘතික අරමුදලෙන් අපි ඉෂ්ට කරපු සේවාව පැහැදිලිව එළි දක්වලා ඒ වගේම අපි සූදානම් ඊට පෙර කාලව කොම්වලදී සංස්කෘතික අරමුදලේ මුදල් ආගමික නොවන වැඩ කටයුතු වලට යොදාගෙන තිබෙන ආකාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා අද රටේ වැසී තිබෙන විහාරස්ථාන නැවතත් වරක් ආරම්භ කරන්නට ජාතික වැඩසටහන රට තුල ජාති ભેදයේ ජාති වාදයේ ආගම් ભેදයේ ආගම් වාදයේ නිර්මාණය කිරීම සාමත්ව මුසුසු ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. එතුමා තරම් පන්සල් වලට දෙයක් පූජා කරන්න බිහිවෙච්ච නායකයෙක් මට නම් මුණ ගැහිලා නැහැ. එතුමාගේ සලස්මක් තිබුණා පන්සල් වලට පුංචි සංඝවාසයක් හදලා දෙන්න. අපේ රට වෙනුවෙන් උදාර සේවාවක් කරන්න ඒ වගේම අහිංසක මිනිස්සුන්ගේ දුක හඳුනන නායකයෙක් එතුමා මං හිතන්නේ කනපත් පතත් බෙදා දෙන්න ආසාවක් තියෙන නායකයෙක් අපිට මහජන යාත්‍රා ලේබලයක් තිබුණා අපි සිංහල බෞද්ධකමට වැඩිය සලකන්නේ නැහැ කියලා. ඒ චෝදනාවෙන් ගැළවිලා ගිහිල්ලා අපි මේ රටට ආදරය කරන සිංහලකමට බෞද්ධකමට ගෞරව කරන ආදරය කරන පක්ෂයක් කියලා අපි යලිත් වතාවක් ජනතාව අතර ශක්තිමත් වේක ප්‍රකාශ කරන්න ඕනේ. යලි වතාවක් අපි පරණ විදිහටම මේ තිබුණේ අපේ කීර්තිය ගෞරවය ඒ වගේම ඔබ වහන්සේලා එක්ක තිබුණ සම්බන්ධය වැඩි දියුණු කරන්න කියලා. දැන් ඒකට තමයි අපි මේ සූදානම් වුනේ. මේ රටේ මේ ශාසනික උරුමය ඉහළින්ම ඔසවා තබන්නට ඉදිරියට ගෙන යන්නට සමගි ජනබල වේගයත් එයි නායක සජිත් ප්‍රේමදාස මහතුමාත් කැප වෙනවා. වත්මන් නාණ්ඩුව කොරෝනා වෛරසය පාලනය නොකිරීම හේතුවෙන් මෙරට කාන්තාවන්ට රැකියා අහිමි වීමේ තත්ත්වයක් උත්ගත වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් කොරෝනා වෛරසය පාලනය කරවම විතරයි ආර්ථිකය හදන්න පුළුවන්. ආර්ථික හැම එක්කෙනාටම බලපානවා. ඒ දැන් එන වාර්තා හැටියට වැඩියෙන් බලපාන්නේ කාන්තාවන්. රැකියා නැති වෙන්නේ කාන්තාවන්. බලන්න අපේ ප්‍රධානම මාර්ගය ඇඟලුම් කර්මාන්ත. අද ඇඟලුම් කර්මාන්ත වැහිලා කාන්තාවන්ට තමයි රැකියා නැති වෙන්නේ. මැද පිළිදිග කාන්තාවන්ට ආපෝ රැකියා නැති වෙලා තියෙනවා. මේ ප්‍රධාන අංශ දෙකක්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ප්‍රධාන ප්‍රශ්නේ කොරෝනාවයි ආර්ථිකයයි.
ආර්ථිකය ගොඩගත්තාම අපිට පුළුවන් ඒ කාන්තාවන්ගේ ප්‍රශ්නත් විසඳගන්න. ඒ සමහර කාන්තාවන් අපිට පුළුවන් ඇඟලුම් කර්මාන්තේ ඉන්නේ කාලකින් පස්සේ පිට වෙලා යනොත් එතන ඉවත් වෙනවා නම් හොඳ වන්දියක් ලබා දෙන්න. විශේෂයෙන්ම නව කෘෂි තාක්ෂණය පදනම් කරගත් කෘෂි කර්මාන්තය ආරම්භ කරනවා. තමන්ට අක්කර භාගයක් කාලක් හරි තිබුණත් අපිට පුළුවන් ඒකට ආධාර උපකාර කරලා අපි එකතු කරගන්න. විශේෂයෙන්ම කුඩා වනාන්තර අක්කර භාගයක් වගා කරොත් මුදල් දෙනවා. අක්කර භාගයක් අක්කරයක් කාටද කරන්න බෑ. කාන්තාවන්ට එක දුන්න අක්කර දෙක තුන කරන්න පුළුවන්. කොරෝනා කාලේ තව ප්‍රශ්නයක් ඇති වුණා. කාන්තාවන්ට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වුණා. එහෙනම් කාන්තාවට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරන එකත් අපේ අවධානය යොමු කරන්න තියෙන කාරණා. මෙන්න මේකයි අපේ අලුත් වැඩසටහන. කොරෝනා දෙවන රැල්ල මැඩ පැවැත්වීමට රජයේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව ජාතික ජනපද වේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මේ කොරෝනා වසංගතය ඇවිල්ලා දෙවෙනි මෙහෙයුමක් එනවලු. මේකේ දෙවෙනි මොකද රැල්ල? දැන් දෙවෙනි රැල්ලට මූණ දෙන්න රජයේ සූදානම් වෙන්න එපා. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ඇමතිතුමියන්ට ඡන්දේ. වෙනදා නම් උදේ පාන්දර හැමදාම ලස්සන මූණ නේද? ටීවී එකේ පේනවා. සෞඛ්‍ය ගැන කියනවා එළියට බහින්න එපා. ගිය ඇතුළට වෙලාම ඉන්න. ලයිට් බිල ගෙවන්න යන්න එපා. අපි ගෙවන්න राज्य රාජ්‍ය නිලධාරීන් දුර්වල වෙනවා අධෛර්ය වෙනවා අකර්මණ්‍ය වෙනවා ආණ්ඩුව අද ගන්න තීරණේ හෙට වෙනස් කරනවා මේ තුනෙන් දෙක හදාගන්න කලින් මෙහෙමනම් තුනෙන් දෙකක් හදාගත්තට පස්සේ කොහොම වෙයිද අද එක්සත් ජාතික පාක්ෂිකයට ගමේ බානකෝ කැන්වසින් එන කෙනෙක් නැහැ ඇවිල්ලා ප්‍රතිපත්තියක් කියන්නේ නැහැ වැඩ පිළිවෙලක් කියන්නේ නැහැ සලස්මක් නැහැ ඡන්දේ දුන්නත් ආයි ආපිට කරකිලි වෙලා ගඟට ඉනි කැපුවා වගේ ආයි ආණ්ඩුවට මෙහෙත් වෙනවා රෑ වැටුණා වෙලේ ඇස් දෙක අරගෙන ගිහලා දවල් වැටෙන සමහරු වැටෙනව නෙමෙයි වලට පනිනවා අන්න එතනට අහු වෙන්න එපා කියලා අපි මේ රටේ ජනතාව ගිල්ලන්නේ ඕක इस समय के नपके उदयसन प्रवृत्ति विकास मिनी मावट पत्न जलित मध्यान प्रवृत्ति विकास सुबदावसाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.